කියන්නේ දැන් මේකටත් GPS එකක් ඕනේ අපිට. මොකද්ද කරන්නේ? මොකද්ද මේ අධිච්ඡ භාවනාව? GPS එක කියන එක දන්නව නේද පින්වත්නි? මොකද්ද ඒක? හැබැයි මං ඒක හරීම මොකද්ද කියලා කිව්ව දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. දන්නවත් දන්නේ නැහැ. GPS එකට ඒක අර මොකද්ද ඒකට කියන්නේ? GPS නේ. ඒකට මම නමක් දැම ගුරු පොසිෂන් සිස්ටම්. ඒ තමයි ගුරෙක් ඕනේ. ගුරා තමයි බුද්ධ වචනේ. ඒ කියන්නේ බුද්ධ වචනේ කියන්නේ මෙහෙමයි. දැන් මම ඒක දැන් ඉක්මනට කරන්නම්. ගොඩක් විට අපි දැන් අර ඒ සතිපට්ඨානේ කියවන වදන් අපි මේ ඒකේ තියෙන පින්වතුනි දැක්මක් ගන්න. ඒ දැක්ම දැන් එදා කොණ්ඩේ කපනකොට වුණා කියන්නේ මේක තුළු දෙයක්. ඒ ප්‍රඥා මොලේ වැඩ කරන්නේ නැහැ දැන් මේ කාලේ. අපි වේගවත් වැඩි. ඉතින් කොහෙද? අර ටිකක් නැවතිලා බේක් වෙන්න දෙන්න ඕනේ අදහස. ඉතින් මට මේකට පොඩි එක්කෙනෙක් කවවරි ඕනේ. පොඩි නෙමේ කාටරි කොණ්ඩේ දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඩොනේට් කරන්න හම්දන්ට. ඕකේ සිකේ. ආයෙනේ මේ මාත් ෆස්ට් ටී රේස් දැන්ස්. එන්නවා. මේ හොඳ මහත්ෘටියන් ඉන්නේ. කවන්නේ. මාත් කාටත් පේන්නේ නැති දැනගෙන මම කැපුවට කවන්නේ නැද්ද? හරි. ඒත් කන. මාත් බැඳලා තින්නේ. කලබලෙන් දෙපා දැම මහන වෙන්න. කොච්චර මේක දැන් මෙහෙම නකොට මහත් එක් කොණ්ඩි කියලා හිතනා නේද? මදිනකොට දැනෙනවා. ඔව්. මේක මම කියලා හිතනා නේ. මගේ කියලා. දැන් මේක කොච්චර දන්නවද එහෙම? දැන් දැන්නේ. දැන් බල ඉඳගන්න ප්‍රමහත්. දැන් බලන්න පින්වතුනි. මෙච්චර චූටි වෙලාවකදී මගේ වගේ තේරෙන එක කපාටම මගේ නෙමෙයි වගේ තේරෙනවා. ඉතින් හිතන්න මේ ස්පේස් එකේ තියෙනකල් තමයි ඉතින් මේක අපිට දැන් මෙහෙමම කපන්න ඕනේ කපන දැන් අනිපානම් බබ මේකට ගියාම ගොඩක් අය නිවන් දැකලයි නේද පින්වතුනි. මේ ස්පේස් ඇතර මේ කන්සෙප්චුවලයිස් වෙන හැටි අපේ මේක ඇතර කන්සෙප්ට් එකක්. මෙතන කෙනෙක් නෑ පින්වතුනි. මේක අපි අර හරියට මේ කපන වැඩේ වෙන්න ඕනේ හිතෙන්. දැන් ඔය කපන එක හිතෙන් කරන එක තමයි ප්‍රඥාව අවදි කරන ප්‍රැක්ටිස් එක තියෙන්නේ. ඉතින් එදා ඒ අර හාමුදුරු පොඩි ඒ මුල් කාලේ ඒ කාලේ ගොලන්ගේ ඒක හරි සෙන්සිටිව් ඒ නොලෙජ් එකට. ඒගොල්ලන් ඒක අප්ලයි කරන් ටක් ගල දැන් අපේ වැඩේ තියෙන වෙන එකක් ට්‍රේන් වෙවි ආවා දැන් මේ වෙන මොට්ට වෙන මොලයක්. ඉතින් මේක නිෂ්කලංකව මෙහෙම ඇත්තටම කොහොමද මේ මෙතන තියෙද්දි මගේ වෙලා එළිය තියෙද්දි මගේ නොවෙන්නේ පිංගතුනි. ඒක බලන්න පුළුවන් අපිට ඒක ගතියක් හැඟීමක්. මොකද මේ ස්පේස් දැන් මුත්‍රා වුණත් ඇඟේ තියෙනවා. ඊට පස්සේ ටොයිලට් එකට ගියාම අර වතුරේකට මිංගලුණාම පුද්ගලයා කියලා එන්නේ නැහැ. දැන් පින්වතුනි මම මේක මේව වඩන හැටි මේව කරුවාම මේව ප්‍රායෝගික මොකද මගෙත් කරපු ඒවා තියෙනවා මගේ නැන්දලා මම ඒක ඒ කතාවල් නම් මට ආයි කියන්න වෙලා දැන් මදි වෙයි අපිට. කොහොම හරි දැන් ওই සමාජක දායක කට්ටිය ඒ නෝනා කෙනෙක් යා මට කිව්වා ස්වාමීවංශ මගේ දැන් මහත්තයා කුස්සියේදී දැන් එදා ප්‍රෝග්‍රෑම් එක ඉවරලා අනිත් දවස් දෙක තුනකින් පස්සේ මහත්තයා මට බනිනකොට මට අර ධාතු වශයෙන් මේක මගේ සද්දනේ මේක මගේ කන නෙමෙයි කියලා බලාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මහත්තයාට ආයි බැනලා නැහැ. දැන් බැනනවා කියන්නේ ඒ බනින එක දැනුනේත් නැහැ. බනින් දැනෙන්න එපා බනින්දයි. දැන් අර ඒ එහෙම එක්කෙනෙක් වුණොත් කොච්චරද යා කර්මය මෙහෙම මහෝසි කර කර යනවා. ඉතින් මේ தත්ත්වයට අද අපි එන්න ඕනේ. නැත්නම් අපි බුද්ධ ආගමේ නියම මේකක් කරගත්තේ නැති වෙනවා. ඉතින් මේක ප්‍රායෝගික වෙතන ඒ අවස්ථාවේදී අරම මතක් කරන්න ඕනේ. ඒවා ගලපන්න ඕනේ. ගලපලා ඒක ඔළුවේ තියාගන්න ඕනේ. ඒ ශබ්දේ අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි. අර මොලේ ඒ කල්පනාව තියාගෙන ඉතින් ඒක ඒතර අපිට එකපාරක් කරගන්න පුළුවන් වුණාම හයියක් එනවා. මේ ප්‍රශ්න වලින් මිදෙන ක්‍රමයක් දකින්නවා. ඉතින් කොහොම හරි දැන් අර ඒ කන්සෙප්ට් එකක් පින්වතුනි තමයි අපේ මම කියන අදහස එන්නේ. දැන් ඔය මේ බිල්ඩින් එකක් වුණත් මේ බ්‍රික්ස් උයි මේ විදිහට දාලා තියෙන හින්දා තමයි හෝල් එක කියලා එන්නේ. කෑලි කෑලි වෙන් කරලා ගත්තම එතන ඊඩියා කියන්නේ. ඒ වගේම තමයි ඇඟ. ඇඟ වුණත් මස් උයි මොනවාදේට කියන්නේ ඇටයි ඒ ටික ඔහෙමම ෆික්ස් කරලා එනකොට ඉතින් අර එක වෙන් කරලා බලනකොට හිතෙන් Tamanට දැන් මම මේ වඩිනකොටත් මට යම් යම් දේවල් කල්පනා වුණා මේ මගේ ශරීරය ගැන.
සමාකරට මේක කොහමද එකනේ යම් නිකන් වෙන කෙනෙක්ගේ වගේ චුට්ටක්. ඉතින් ඒවා එතකොට කවවරි වඳින මොකද වඳින පුදන එකට දැන් සමාකලාට දැන් දැන් මෙහෙම මම වඩිනකොට අනිවාර්යයෙන් මට මේක දැන් ගොඩක් අය මාගේ පිටිපස්සේ නැය ලංකාවේ ගොලන් කියනවා මං කොහ අර එකපාර කපිගේ ආරණ්‍යයකට මහත්තයෝ අර ඒගොල්ලන් කෝ ආච්චයක් හැම දාලා තිනවා මහත්ත දැක්කද කියලා මං කොහ නෑ ස්වාමීන් වහන්සේ පස්සෙන් ආවම මට මොනවත් දැනුන්නේ නැහැ කියලා එහෙනම් මට තේරෙනවා මට දැනෙන එකමයි යටත් වෙලා තියෙන්නේ ඒක අර සෙනගින්නවාද මේක මේ මොනවාද නිකන් මේ සංඥාවක් කියන එක ඒක නිකන් ෆීල් වෙන්නේ නැති මේකකට ඉතින් අර මේ කර අපිට මොකද මේ කර්ම කෙරෙන්නේ අපිට ෆීල් වෙනවා. ඉතින් ඒ ෆීල් වෙන්නේ නැති තරමට එක්ක සමාධියකින් එක්ක ධර්ම අවබෝධයෙන්. ඒතර ඇතර බින්දුනි බණින් නැතුව ගියම කවුරුත් ආයි බණින්න යන්නේ නැහැ Tamanට. ඒක සෝභා ධර්මෙන් හරි අමුතුයි. ඒ කියන්නේ Taman ඒ කියන්නේ අර ඒක එහෙම මෙහෙම පොඩ පොඩ හොසි වෙන්න පටන් ගන්නවා. බණිනවා විතරක් නෙමෙයි වැරදි හිතන එකත් කාගේ හරි. දැන් මෙහෙදි මම ඒක ටිකක් නොටිස් වුණා අඩුයි. හැබැයි ඉංගලන්තේම සමාජලට දැන් ට්‍රැෆික් මොකක් හරි කවුරු හරි වාහනේ දාලා මෙවන් කළා. ඉතින් ඒ සමාක මහතුරු මට කියනවා සමාමාසේ යාගේ වැරද්ද බලන්නකෝ යා මෙහෙම දැම්මා කියලා. හැබැයි මේ මහතුරු පස්සේ තමයි වැඩසටහන වලදී අහන්න ලැබුණේ වැරදි පේන එක තමයි ලොකුම වැරද්ද. පස්සේ බය වෙන්නේ නැද අපෝ මේ ස්වාමි මහතුත් එක්ක හරි වැඩනේ අපි කරගත්තේ කියලා. දැන් කවුරු හරි කාගේ හරි වැරද්දක් කම්ප්ලේන්ට් කරන් එනකොට මට තේරෙන යාගේ ද්වේෂය කියන්නේ කාගේ හරි වැරද්ද වෙන්න පුළං කාගේ හරි නෝටිස් වෙන්නේ අපිට අපි අර ඇතුලේ ද්වේෂය. කාටරි වෙනම උදව් වෙන්න ඕනේ කියලා එන්නේ අපේ බැඳීම. මේක අපි බලන්න ඕනේ මොකද මේ අපිට මේ කල්පනා මේ විදියට එන්නේ.